අපි හඬක් නගලා තියෙන්නේ මේ පහුගිය වකවානුව තුලා පුරාවටම මේ සමාජයේ වෙනසක් වෙන්න ඕනේ මේ සමාජයේ අලුත් දෙයක් වෙන්නට ඕනේ මේ සමාජයේ දූෂණය මැරකම් ඒ වගේම අල්ලස් මේ හැම දෙයක්ම නැති කරලා සමාජයක් බීකිරීමේ ඒ අරගලයයි අපි ජීවත් වෙලා ඉන්නේ ඒ අරගලයයි අපි සංකේතයක් හැටියට ගෝල් ෆේස් පිටියේ තරුණ තරුණියෝ දියත් කළේ එතකොට අද වෙනකොට අපි දකිනවා ඒක මර්ධනය කිරීමේ ක්‍රියාවලියක් යනවායි කියලා අපි ඒකට විරුද්ධතාවය අපි මේ අවස්ථාවේදී දක්වනවා ඒ වගේම අපි කියන්නට කැමති පාර්ලිමේන්තුව තුල අපිට දකින්නට ලැබෙන්නේ අපි බලාපොරොත්තු වුණ ඒ අන්තර් පාලනයක් නෙමෙයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණ මේ වෙනස තුල අන්තර් පාලනයක් ඇති කරන්න ජාතික ආණ්ඩුවක් පිහිටවන්න ඒ ආණ්ඩුව පිහිටවලා ඉතාලම කැටි කාලයකින් මේ රටේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හොයාගෙන ඒ රටේ තියෙන ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු ලබාගෙන ඉදිරියට යන්නට ඒ සිදුවන්නේ නැයි කියන හැඟීමයි අපිට තියෙන්නේ ඒ වෙනුවට අපි දකිනවා වර්ධන වරප්‍රසාද දීගෙන එක එක්කෙනාව තමුන්ගේ පැත්තට අරගනිමින් වෙනම රාජ්‍ය පාලනයකට සැරිසරන බව අපි ඒට විරුද්ධතාවයේ මේ අවස්ථාවේ දක්වන්නට කැමති අපි ඊටම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අන්තර් පාලනයක් තුල ජාතික ආණ්ඩුවක් තුල මේ ප්‍රශ්න විසඳන්න විසඳලා ඉතා ඉක්මනින්ම ජනතාවට අවස්ථාව ලබා දෙන්න තමුන් කැමති පාලකයන්ව පත් කරගන්නට අද රට තුල තියෙන මේ විශේෂ වූ පනත එම නැත්තං හදිසි නීතිය කරුණාකර ඉවත් කරගන්න හදිසි නීතිය යටතේ රටක් පාලනය කිරීමට අවශ්‍ය නැහැ මොකද ඒ තුල අපි දකිනවා මර්ධනයට ඉඩ ලැබෙන්නේ එහෙමයි මර්ධනය කරන්නට බලය ලැබෙන්නේ එහෙමයි එම නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා කරුණාකර ඒ හදිසි අවස්ථාව ඉවත් කරගෙන මේ රට තුල තමුන්ගේ මතදරන සමාජය තුල වෙනසක් වෙනුවෙන් කතා කරන මේ හැමගෙනාගේම ජීවිත ආරක්ෂා කරගනිමින් ඒ මතය දැරීමට තියෙන ඒ අපේ හැකියාව ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්නට කියලා. ඒ වගේම අපි දකිනවා භීෂණය ඊටාම දරුණු ලෙස මේ සමාජය තුල පැතිරෙනවා. නන්නාඳුනන පුද්ගලයන්ගේ මලසිරු මූද හරිය ගහගෙන එනවා. තවතන් වල මරනවා, මරලා දානවා. මේ මං හිතන්නේ භීෂණයේ සලකුණක්.